අයිබෝන් දවසේ සිදු සියලුම සිදුවීම් ප්‍රථමයෙන් ඔබට කියන්නට අපි සූදානම්. සියත සවස ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේශාණි දෙමේකද. මම ලක්ෂිකා ප්‍රනාන්දු. ප්‍රථමයෙන් අවධානය දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩල සාමාජිකයින් ජනපති හා අගමැති හමු වෙයි. දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති තවමත් වර්ජනයේ. දුම්රිය දෙපාර්තමේන්තුවෙන් CID පැමිණිල්ලක්. විස්ස ගැන සිවිල් සංවිධානවල මතය. අපි මේක දකින්නේ හුදෙක් ජනාධිපති ක්‍රමය නැති කිරීමක් විදිහට විතරක් නෙවෙයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. ශ්‍යාමපාලි මහානිකායේ මල්ලතු මහා විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනා හිමියන්ගේ 74 වන ජන්මදිනය අතට යෙදී තිබෙනවා. උන්වහන්සේ පිළිබඳව සියත ප්‍රවෘත්ති තබන සටහනක් දැන්. 1944 වසරේ මැයි මස 30 දින මාතලේ තිබ්බටුවාව ග්‍රාමයේදී උපත ලද මහනා හිමියන් 1957 වසරේ ජූනි මස 10 වනදා මල්ලතු මහා විහාරීය ඓතිහාසික උපෝෂිතාගාරයේදී පැවිදි බිමට ඇතුළත් වුණා. 1964 වසරේ ජූනි මස 10 දින උපසම්පදාවලත් සුමංගල මහනා හිමියන් 1968 වසරේදී කාරක සංඝ සභාවට තේරීපත් වෙනවා. ඉන් අනතුරුව ඓතිහාසික රිදී විහාරාධිපති ධූරයට පත්වන මහනා හිමියන් 1979 වසරේදී මල්ලතු පාර්ශවයේ උප ලේකකාධිකාරී ධූරයටද 1985 වසරේදී ලේකකාධිකාරී ධූරයටද 1992 වසරේදී ශ්‍යාමපාලි මහානිකායේ මල්ලතු මහා විහාර පාර්ශවයේ අනුනායක පදවියටද තේරීපත් වුණා. මෙම සෑම තනතුරක්ම ජාතික ආගමික ශාසනික මෙහෙවර තව තවත් උන්වහන්සේ ව්‍යාප්ත කිරීමට යොදා ගත්තා. 2005 වසරේදී මල්ලතු පාර්ශවයේ 26 වන මහානායක හිමියන් ලෙස මල්ලතු මහා විහාරීය කාරක සංඝ සභාවේදී උන්වහන්සේ තේරීපත් වනවා. එතැන් පටන් මේ දක්වා රාජ්‍ය පාලනයට මෙන්ම රටවාසී මෙන්ම ලෝකවාසී බෞද්ධ ජනතාවට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් අතිපූජ්‍ය තිප්පටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනා හිමියන් සිදු කරන්නා වූ මෙහෙය අතිමහත් නූතන සංඝ සසුනේ මහා යතිවරයාණනි ඔබ වහන්සේට චිරන් ජයතෝ. මෙරට ශක්තිමත් සහ සමෘද්ධිමත් රටක් ලෙස ගොඩනැගීම වෙනුවෙන් අවශ්‍ය සහාය ලබා දීම තම රටෙහි ප්‍රතිපත්තිය බව එක්සත් ජනපද කොංග්‍රස් කමිටුවේ නියෝජිතයින් අද ජනාධිපතිතුමා හමුවීමෙන් ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාව ලෝකයේ සියලු රටවල් සමග සහයෝගය නිසා මිත්‍රශීලීත්වයෙන් කටයුතු කරන රටක් බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා හමුදා පුහුණු අවශ්‍යතාවලදී එක්සත් ජනපදයෙන් ලැබෙන සහය මෙහිදී විශේෂයෙන් ජනාධිපතිතුමා සිහිපත් කළා. ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර නිතර හමුදා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වන බවත් එම වැඩසටහන් තවදුරටත් ප්‍රවර්ධනය කරමින් ආරක්ෂාව සඳහා තාක්ෂණික දැනුම දැඩි වශයෙන් යොදා ගැනීමේ අවශ්‍යතාවයන් පෙන්වා දුන් ජනාධිපතිතුමා නූතන ලෝකයේ තාක්ෂණයෙන් තොර ආරක්ෂාවක් නොමැති බවද අවධාරණය කළා. මෙහිදී මද්‍රව්‍ය ප්‍රවාහනයේ වැළැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට සහය දැක්වීමට කැමැත්ත පළ කළ කොංග්‍රස් කමිටු සාමාජිකයින් ශ්‍රී ලංකාව ශක්තිමත් සහ සමෘද්ධිමත් රටක් ලෙස ගොඩනැගීම වෙනුවෙන් අවශ්‍ය සහය ලබා දීම තම රටේ ප්‍රතිපත්තිය බවද සඳහන් කර සිටියා. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ආරක්ෂාව කලාපීය ආරක්ෂාව මෙන්ම ලෝක සාමය වෙනුවෙන්ද අතිශය වැදගත් බව සඳහන් කළ නියෝජිතයින් දෙරට අතර ආරක්ෂාව සහ ආරක්ෂක හමුදා සහයෝගීතාව වඩා ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් ගත හැකි නව පියවර පිළිබඳව සොයා බැලීම තම ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ බවද සඳහන් කර සිටියා. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් මොස්ටින් ප්‍රනාන්දු විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප්‍රසාද් කාර්යවසම් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කේශප් යන මහත්වරුන් ද එක්ව සිටියා. මේ අතර ඇමරිකානු කොංග්‍රසයේ මෙම නියෝජිත පිරිස අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද හමු වුණා. ඒ අරලියක හමන්තරේදී ජාත්‍යන්තර දුම්වැටි සහ මද්‍රව්‍ය විරෝධී දිනේ සංකේතවත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමෘද්ධි කොඩි පැළඳවීම ආද සිදු කෙරුණේ අරලියගහ මන්දිරයේදී. එම අවස්ථාවට සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය පි හැරිසන් මහතා, සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශයේ ලේකම් ශිරාණි වීරකෝන්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජේ දඩල්ලගේ යන මහත්ම මහත්මීන් එක්ව සිටියා. පසුව අග්‍රාමාත්‍යවරයා පාසල් සිසුන් සමග සුහද කතා බහක නිරත වුණා.
මෙතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන අරලියගහ මන්දිරයේදී ඇමරිකානු එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩල සමාජිකින් පිරිසක් හමු වුණා. එම පිරිසට මැක් තෝන්බරි, කැරොල් පී පෝටර්, විකි හස්ටල්, ක්විටර් සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කේශාප් යන මහත්ම මහත්මියු ඇතුළත් වූ අතර ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට ඇමරිකානු සහය ලබා ගැනීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී තිබෙනවා. එම හමුවෙන් අනතුරුව නියෝජිත පිරිස සිංගප්පූරුවේ පැවැත්වෙන IISS ආසියානු ආරක්ෂක සමුළුවට සහභාගී වීමට නියමිතයි. දකුණු පළාතේ පැතිර යන වෛරස් රෝගී තත්ත්වය පාලනය කිරීමට පියවරගෙන ඇති බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපසභාපතිවරයා ලෙස තේරීපත් වීමෙන් අනතුරුව අද දිවයිනට පැමිණි අවස්ථාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ 71 වන වාර්ෂික සැසිවාරයට සහභාගී වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද දිවයිනට පැමිණියා. සැසිවාරයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපසභාපති ධුරේ හිමිවීම හේතුවෙන් ඒ මහතාට පිළිගැනීමේ උත්සවය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී පැවැත්තුණා. උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙතෙන්ට ලැබෙන්නට ප්‍රධාන හේතුව පසුගිය වසර කිහිපයේදී අපි ලෝක සෞඛ්‍ය සංවිධානය තුළ කළ මහත් සේවය. ආ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රථම වරට ප්‍රතිපත්තිමය වශයෙන් සීනි අපිට ඇතුල් කරගන්න පුළුවන් වුණා. සීනි භාවිතය සීමා කිරීම වෙනුවෙන් මම හිතන්නේ ඒක මේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම ජනතාවගේ සෞඛ්‍ය සඳහා බලපාන කරුණක්. ඒ නිසා මම ඒ තනතුරු ඔක්කොම පාවිච්චි කරන්නේ ඒක ආයුධයක් වශයෙන් මිසක් මට ආභරණයක් වශයෙන් මට මේ තනතුරු අවශ්‍ය නැහැ. මේ අතර දකුණු පළාතේ පැතිර යන වෛරස් උණරෝගී සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අදහස් පළ කළා. මේ උණරෝගය ඇත්තටම මේක වෛරස් උණක් තමුන්නාසල දන්නවා. වෛරස් රෝගයක් හැදුනාම පාලනය කිරීම බැක්ටීරියාවෙන් හැදෙන රෝග වගේ නෙවෙයි. ඒකට ප්‍රතිකාර නැහැ. ඒක තියෙන්නේ රෝගියා හොඳින් රැක බලා ගැනීම විතරයි. මැනේජ්මන්ට් කියන එක කළමනාකරණය විතරයි. ඒ නිසා ඒකට අවශ්‍ය සියලුම දේවල් අපි ලබා දීලා තියෙනවා. මේ කියන්නේ දැඩි සත්කාර ඒකක විතරයි එතන ප්‍රශ්නයක් තිබුණේ. ඒ දැඩි සත්කාර ඒකක අපි නියෝග දුන්නා ලේකම්තුමාට. වහාම අපිට අඩු නම් පුද්ගලික අංශයේ දැඩි සත්කාර ඒකක පාවිච්චි කළා. ඒකට මුදල් ගෙවන්න කියලා බලාගෙන ඉන්න බෑ ජනතාවගේ ජීවිත පිළිබඳව. ඒ නිසා ඒක තියන්න යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් වගකීම් පිළිබඳව මගේ නියෝගය කියලා ඒක ලබා දෙන්නට ඉතුරු වෙව මම බලා ගන්නවා. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය කාර්මික සේවා වෘත්තීය සමිතිය ආරම්භ කළ වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි. වර්ජනය හේතුවෙන් දුම්රිය දහවනේ ප්‍රමාදයක් සිදු ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ. දුම්රිය තාක්ෂණ වෘත්තීය සමිති සේවායේ පස්වරු හතරට වර්ජනයක් ආරම්භ කළේ දුම්රිය සේවාවේ ශ්‍රේණි කිහිපයක. ඉහළතම වැටුපට සාපේක්ෂව අනිකුත් සේවක වැටු පිළිල නොදෙමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් එම වර්ජනයේ හේතුවෙන් ධාවන කමිටුවට බාධා එල්ල වී ඇති අතර අද උදෑසන කාර්යාලීය දුම්රිය ධාවනයන් සිදු වුණේ ප්‍රමාද සහිතවයි. කෙසේ වෙතත් දුම්රිය නියාමකවරුන් දුම්රිය ස්ථානාධිපතිවරුන් මෙම වර්ජනයට සහභාගී නොවූ බව එම වෘත්තීය සමිති සඳහන් කළේ. මේ අතර එන්ජින් හා දේපළ වලට හානි කිරීමේ සිද්ධි පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා සඳහන් කළේ දුම්රිය ධාවනාගාරවල නවතා තිබූ එන්ජින් කිහිපයකට හා ලුණුවිල දුම්රිය ස්ථානයේ ඇතුළු දුම්රිය මාර්ගවල ස්ථාන කිහිපයකට කඩාකප්පල්කාරී පිරිස් විසින් හානි කර ඇති බවයි. දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා අද කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. දුම්රිය රියදුරන් ඒ වගේම සහායකයන් නියාමකයන් සහ දුම්රිය ස්ථානාධිපතිතුරු ඇතුළු විශාල ප්‍රමාණයක් මෙම රාජ්‍යයට සහභාගී වෙලා නැහැ. සාමාන්‍යයෙන් දවසකට දුම්රිය ගමන් වාර 375ක් පමණ ක්‍රියාත්මක වෙනවා. අද දවසේ උදේවරුේ අපිට දුම්රිය අවලංකරණය කරන්න සිදුවුණේ දෙකක් පමණයි. අනිත් සෑම දුම්රියක්ම අපි ධාවනය කළා නියමිත වේලාවට. යම් යම් කඩාකප්පල්කාරී ක්‍රියා සිදුවීම තුලත් රාජ්‍ය දේපළ වලට අලාභානි කරලා තියෙනවා නම් ගැබිණි මණ්ඩලයේ තීන්දුව කළා අනිවාර්යයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර කරලා නීතිමය දඬුවම් කරන්න ඕනේ කියලා. ජෝන්ගේ වැටුප් වැඩිවීම පිළිබඳ ඉල්ලීමක් කළා. අපි මේ වැටුප් වැඩිවීම පිළිබඳව ඒ ලබා දෙන බවත් පොරොන්දු වුණා. ඒ වගේම මීට ප්‍රථම වැටුප් වැඩිවීම ක්‍රියාත්මක වන දිනේ සිට ඒ වැටුප් වැඩි කරන බවත් අපි උන්ට ප්‍රකාශ කරලා තිබුණා. බැඳුම් කර වාර්තාවේ අඩංගු අතිරේක ලේඛන සැඟවීම හරහා ඉටු කරන්නේ කාගේ අවශ්‍යතාවයක් දැයි මානව හිමිකම් කේන්ද්‍රය ප්‍රශ්න කර සිටිනවා. එම සංවිධානයේ මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. දේශපාලඥයෝ, ජනමාධ්‍යවේදියෝ, සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෝ, ආගමික ක්‍රියාකාරිකයෝ මේ පුද්ගලයන් 118 දෙනෙකුට මේ පපචුවල් සමාගමෙන් මුදල් ලබා දී තිබෙන බවට අනුමාන කිරීමෙන් තිබෙනවා. නීතිපතිවරයාට යවුවා. දැන් අවුරුදු එකමාරයි. මොකද්ද වෙලා තියෙන්නේ? දෙන්නෙක් කියලා ගෙදර ඉන්න. දෙන්නෙක් රිමාන්ඩ් කරලා තියෙනවා. ඒ දෙන්නා රිමාන්ඩ් කරලා ඇතුලේ තියාගන්න ඕන අස්බැඳුමට එක එක වෙලාවට අර 118න් එක නමක් අරගෙන එළියට දාලා කියනවා. එයාටත් සල්ලි දීලා තියෙනවා. මේ වාර්තා සැඟවීම ජනාධිපති
ජනාධිපති කාර්යාලයේ හරහා සිද්ධ කරන්නේ කුමන අවශ්‍යතාවයකටද කියන එක මේක පැහැදිලි කළ යුතු තියෙනවා. මේ විදිහටම තමයි රාජපක්ෂ මහත්මයා ෆයිල් අමල්ලක ෆයිල් තියනවා කියලා හංගගෙන ඉවර වෙලා දේශපාලඥයෝ සහ අනිත් පුද්ගලයෝ පාලනය කරමින් එදා රට පාලනය කළේ. ඒකයි මේකයි අතර අපිට නම් කිසිදු වෙනසක් බැලූ බැල්මට පේන්නේ බවක් නම් නැහැ. විරාමයෙන් අනතුරුව යලි දේශීය පුවත් රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහ අමාත්‍ය සරත් පුන්සේකා මහතා මෙලෙස අදහස් පළ කළා. පහුගිය කාලයේ ප්‍රශ්න සාගතත්වය ඇතිලා තිබුණා. හොරෙන් අලි ඇල්ලීම, කැලෑවලින් අලි පැටවුන් ඇල්ලීම, ඒ වගේ චෝදනා රාශියක් සමහරුන්ට එල්ල වුණා. ඒව ගැන යම් යම් පරීක්ෂණක් තියෙනවා. අපිට ඒවා යටගහලා ඉවරලා ඉදිරියට යන්නත් බෑ. මේ සියල්ල විසඳගෙන අපේ අර අවශ්‍යතාවයන් පිරිමහ ගන්න ඕනේ කියන එකයි මගේ මතය. වනජීවීන්ගේ ආරක්ෂාව, වනජීවීන්ගේ නිදහස ඒව ඉෂ්ට වෙන්නත් ඕනේ. ඉතින් මේ හැමදේම ගැන හිතලා මට තීරණ ගන්න වෙනවා. නිලධාරි වාදයයි නිලධාරින්ගේ සුබසාධනයයි සෙවීම නෙවෙයි ප්‍රමුඛත්වය. නිලධාරීන්ගේ සුබසාධනයේ සීම ගැන මට උගන්වන්න පුළුවන් අය ටික දෙනයි මේ රටේ ඉන්නේ. නිලධාරීන්ට ලැබිය යුතු තැන ලැබේවි. බයි ඒගොල්ලෝ ඒගොල්ලෝ වාකීම් ඉෂ්ට කරන්න ඕන. එදා පාතාලේ මර්ධනය කරපු අය එදා ගෞරවයක් ලබා ගත්තා නම් අපි තමයි පාතාලේ නැති කරේ කියන්නේ. ඒ කියන්නේ පාතාලේ නැති කළා නෑ. රටේ නීතිය දුමින්දටද පාතාලේ මිනිස්සුන්ටද සිංහලද මුස්ලිම්ද දෙමළද බර්ගද මොන ජාතියේද කියන කාරණාවක් නැතුව රටේ නීතිය හරියාකාරව ක්‍රියාත්මක කරා නම් මං හිතන අපිට පාතාලයක් ගැන කතා කරන්න සිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා මං හිතන්නේ අපි හැමෝගෙම වගකීමක් තියෙන මේ රටේ නීතියට යටත් වීම. බුදුමාල දන්නවා දැන් සමහරු රටේ නීතිය ක්‍රියාත්මක කරන්න හදනකොට නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියලා කලින් ගිහිල්ලා තීන්දු ගන්න. මේක නෙමෙයි අපි කරන්න ඕනේ. සමහර පාතාල ගැන කතා කරන උදවිය නොයෙකුත් දෙනා තමන්ට චෝදනාවක් ඉදිරිපත් වුණාම මේ චෝදනාවට මුහුණ දීම තමයි කරන්න ඕනේ කමදින. ඒ ඇරෙන්න එක පැත්තකින් පාතාලෙත් සහ නොයෙකුත් දේවල් විවේචනය කරමින් තමන්ට ඇඟිල්ලක් දික් වෙනකොට ඒ ගැන පරීක්ෂණයක් පවත්වන්න එපා කියන ප්‍රෙස් කොන්ෆරන්ස් පවත්වන්නත් ඒ වගේ මුසාවියට ගිහිල්ලා නීතිය මට වෙනුවෙන් මට ක්‍රියාත්මක කරන්න එපා කියලා තීන්දුව ගැනීම මේක වැළක්වුවා නම් මං හිතන්නේ ඉහළ ඉඳන් පහළට මේ රටේ නීතිය පොදුවේ අපි හැමෝටම එකම නීතියක් බවට පත් කරන්න අපිත් දායක වුණා නම් මං හිතන්නේ ඔවගේ දේවල් අහන්න වර්තමානයේ ක්‍රිකට් පරිපාලනයේ දූෂිත තත්ත්වයට පත්ව ඇති බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා චෝදනා කර සිටිනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. අපි ටෙස්ට් තත්ත්වය මන් දන්න හැටියට 7 හරි 8 හරි ගිහිල්ලා තනි දිනත් 7 හරි 8 හරි ගිහිල්ලා 20යි 20 අපි පළවෙනියට හිටපු 20යි 20 අෆ්ගනිස්තානයටත් පහළට අපි ගිහිල්ලා තියෙනවා. හැබැයි මේ පරිපාලනයේ ඉන්න මහතුරු කියන්න බෑ, මිනිස්සු ටික කියනවා අපි ලාභ ලබනවා කියලා. මෙතනින් මම මේ පෙන්වන්න හදන්නේ අද ක්‍රිකට් මුදලට ගිහින් කියන එක. මැච් ෆික්සිං, ස්පොට් ෆික්සිං එතනින් එහාට ගිහිල්ලා තමතිලි උනත් වෙනස් කරන පරිපාලනයක් අද ඇවිල්ලා තියෙනවා. මම පොඩ්ඩක් ඉතිහාසය ගැන කිව්වොත් පිටරටවල් වලට යනකොට අපි ගොඩක් වෙලාට ක්‍රීඩා කරන්නේ කොළපාට තනකොළ ගොඩාක් තියෙන තනතිලි වල. අපිට එහි ගිහිල්ලා කියන්න බෑ මෙව්වක් දඟපන්දු යවන්නන්ට විතරක් උචිත තනතිලි අපිට දෙන්න කියලා. ඒ වාසිය සාමාන්‍ය ලබා ගන්නේ සත්කාරක රට. මේක තමයි ක්‍රිකට් සංස්කෘතිය. මම පෞද්ගලිකව ගිහිල්ලා තියෙනවා ක්‍රීඩාංගන වලට ගිහිල්ලා අපිට හොඳ තනතිලි අපි හදලා තියෙනවා. අපි තරඟ ජයග්‍රහණය කරලා තියෙනවා. එතනින් ඔබට ගිහිල්ලා අද දැන් තනතිලි හදන්නේ පරිපාලනයට ඕන විදිහට, ක්‍රීඩකයන්ට ඕන විදිහට නෙමෙයි. කොළඹ නගරයේ ගංවතුර පාලනයට උමන් මාර්ග දෙකක් ඉදිකරන බව අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතා පවසනවා. ගංවතුර පාලනය සඳහා මෝදර නව උමන් මාර්ගයේ සහ ටොරින්ඩන් ප්‍රදේශයේ ඉදිවන උමන් මාර්ගයේ සැලසුම් කිරීම සඳහා ගිවිසුම් අත්සන් කිරීම, එම ව්‍යාපෘතිය සැලසුම් කර ඉදිකිරීම සඳහා තෝරාගත් චයිනා පෙට්‍රෝලියම් පයිප්ලයින් පුද්ගලික සමාගම සහ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් නිහල් රූපසිංහ මහතා අතර මෙහිදී ගිවිසුමකට අත්සන් තැබුණා. කොළඹ නගරය අපි කවුරුත් දන්නවා පහත් දින් ප්‍රදේශය. මේ නිසා කොළඹ නගරය හා අවට ප්‍රදේශය ගම් වතුරෙන් මුදා ගැනීම, ඒ වගේම බැස්තුර බැස යාම විධිමත් කිරීම තාම අත්‍යවශ්‍ය කාරණයක්. මේ සඳහා අපි කොළඹ නගරයේ ලෝක බැංකුවේ ආධාර ඇතු විශාල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක. ඒක ඇත්තටම ඩොලර් මිලියන 321ක අති විශාල ව්‍යාපෘතියක්. ඒ ව්‍යාපෘතියෙන් මිලියන 214ක්ම අපිට ලබා දෙන්නේ ලෝක බැංකුව මගින්. කොළඹ නගරය වැදගත් නගරයක් හැට ඉදිරියට යන්න නම් විශේෂයෙන්ම ජල අපෝහන පද්ධතිය, මල අපෝහන පද්ධතිය, ජල නල පද්ධතිය විධිමත් වෙන්න ඕනේ. මේ ව්‍යාපෘති කරන්න ගියාම අනේක විධ ප්‍රශ්න, සමාජ ප්‍රශ්න, පරිසර ප්‍රශ්න නොයෙක් දේවල් වලට මුහුණ දෙන්නේ. ඉතින් කිසිම ගැටලුවක් නැතුව කොළඹ මහනගරයේ මැද්දේ මේ විශාල ඇලපද්ධතිය පොළොව යටින් ඉදි කරන්න අපිට පුළුවන් වුණා. ඉතින් ඒක විශාල ජයග්‍රහණයක්. ඊට අමතරව අපි කලනුත් දැනුම් දුන්න හැටියට දැනටම අපි නාගලම් වීදියේ පොම්පාගාරයේ පටන් අරන් තියෙනවා. ඒ වගේම කොළොන්නාවේ අඹතලේ පොම්පාගාරයේ වැඩ කටයුතු මේ වසරේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව වැල්ලවත්ත ඇල මාර්ගයේ පිරිසකර කිරීමත් අපි කරනවා. ඒ පැත්තේ
ජලය ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. තාවකාලික ප්‍රශ්නයක් පැනනෙන් ගොත් අපි වරිමාර්ග දෙපාර්තමේන්තුවත් එක්ක අපි පොම්ප කීපයක් ගෙනල්ලා තියෙනවා. හසි තත්ත්වයක් ආවොත් ඒ පොම්ප ක්‍රියාත්මක කරලා වතුර ගඟ දෙසට යවන්න අපට දැන් හැකියාව. අපවත් වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝවිත නාහිමියන්ගේ 76 වන ජන්මදින සමරු උත්සවය අද පදනම් ආයතනයේදී පැවැත්වුණා. මේ එහිදී ජනාධිපතිතුමා පළ කළ අදහස්. අවුරුදු ගණන් සෞඛ්‍යමිති විදිහට සටන් කරපු මේ රටේ අවුරුදු 50කට වැඩිය කයිවාරු ගහපු එක එක්කෙනා ඖෂධ පනත අපි පාර්ලිමේන්තුවේ සම්මත කෙරුවා ඒකමතිකව. ආයවැය යෝජනා සම්මත කරන්න බෑ රවීගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිත් පැත්තට හිටියනම්. දින 100 කියලා අපිට දින 100න් ඉවර කරන්න බැරි වුණා. ජනවාරි 9 ජනාධිපති වෙච්ච මම ඒකම අගමැති වෙච්ච රනිල් වික්‍රමසිංහ මහත්තයා අපිට අගෝස්තු 15 වෙනකම් ඡන්දෙකට යන්න බැරි වුණා. අපිට 8 මාසෙට යන්න සිද්ධ වුණා. 8 මාසෙට ගිහිල්ලා පාර්ලිමේන්තුව විසිරෝපුවාම මම විසිරෝපුවාම ඉක්මනට ඡන්දෙකට යන් කියලා මම විසිරෝපුවාම මට චෝදනාවක් ආවා. මහා බැංකුව සම්බන්ධයෙන් සිද්ධියේ පාර්ලිමේන්තු කොමිටිය විසිරුවා හැරෙන්න ඕන නිසා ඒක අකර්මණ්‍ය වෙන්න ඕන නිසා පාර්ලිමේන්තු විසිරුවයි කියලා මට චෝදනාවක් කළා. මේ කාලය තුල 53 දෙකෙන් සම්මත කළා කොච්චර සම්මත කෙරුවාද? අයවැය සම්මත කෙරුවා. 19 සංශෝධනයේ සම්මත කෙරුවා. මම දැක්කා පෙරේදා වාර්තාවක්, ජාත්‍යන්තර වාර්තාවක් මානව හිමිකම් පිළිබඳව ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව අද ලෝකයේ ගුණාත්මකභාවයෙන් ඉහළම තියෙන තැනේ ප්‍රමුඛම උඩම ඉන්නවා කියලා ලංකාවේ මානව හිමිකම් සභාව. ඒව කරන්න සිත් පුළුවන් උනේ 19 සංශෝධනයේ හින්දා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම මම ගත්තේ නැත්නම් ඒව සම්මත කරන්න හම් වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම මම බලෙන් ඉල්ලගත්තේත් නැහැ. මම ඉල්ලුවෙත් නැහැ. මොකක් අය කියන්නේ මම ගත්තා කියලා. කොහෙද මම ගත්තේ? මට ඇවිල්ලා බාර දුන්නා ඒ පක්ෂ මන්ත්‍රීවරු ඔක්කොම ඇවිල්ලා. මහින්ද රාජපක්ෂ මහත්තයා කැමැති මේක දෙන්න මේක බාර ගන්න කිව්වා. මම කල්පනා කරුවා 47න් කොහොමද පාර්ලිමේන්තුව යන්නේ? 47න් කොහොමද 19 සංශෝධනය පාස් කරන්නේ? 47න් කොහොමද 3-2 50 සම්මත කරන්නේ? 47න් කොහොමද රවිගේ මුදල් ලැබෙන විදිහට අයවැය යෝජනා සම්මත කරන්නේ? ඔය එකක්වත් කරන්න බෑ. එකක්වත් කරන්න බෑ. එතකොට මම මෙතන කියන්නේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු කැබිනට් මණ්ඩලයේ ඉන්න නිසා රටට නොගැලපෙන දේවල් වලින් කීයක් මම බේරගත්තද කියලා මමයි දන්නේ. මෙම උත්සවයේදී පළ වූ තවත් අදහස් අපගේ රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. කොළඹ වරාය ලෝකයේ දෙවන ඉහළම වර්ධන අනුපාතය වාර්තා කරගෙන ඇති බව වාර්තා වෙනවා. ඇල්ෆා ලයිනර් වාර්තාවට අනුව කොළඹ වරාය පසුගිය වසරට සාපේක්ෂව 2018 පළමු කාර්තුවේ බහලු මෙහෙයුම් 16.2 වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. මෙය 2006 වසරට සාපේක්ෂව ගත් කල 8.3 කැපී පෙනෙන වර්ධන වේගයක්. මෙය කොළඹ වරාය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් වන්නේ 16.5 වර්ධන අනුපාතයක් පෙන්නුම් කරන සිංගප්පූරු වරායට පමණක් දෙවන වීම තුලින්. ඇල්ෆා ලයිනර් වාර්තාවලට අනුව බහලු මෙහෙයුම් වරායන් අතර පළමු ස්ථානයේ සිංගප්පූරු වරායටත් දෙවන ස්ථානය කොළඹ වරායටත් තෙවන ස්ථානය චීනයේ සියාමෙන් වරායටත් සිවන ස්ථානය බෙල්ජියමේ ඇන්ඩ් ෆීප් වරායත් පස්වන ස්ථානය චීනයේ නික්බෝ වරායත් හිමිකරගෙන තිබෙනවා. 2017 වසරේදී කොළඹ වරාය බහලු මෙහෙයුම් ඉතිහාසයේ සුවිශේෂී සංදිස්ථානයකට එළඹෙමින් බහලු මෙහෙයුම් මිලියන 6.1 සීමාව ඉක්මවීමටද සමත් වුණා. එමෙන්ම ග්ලෝබල් පෝට් ෆෝරම් විසින් සිවනවරටත් පවත්වන ලද සම්මාන උළෙලේ 2018 වසරේ වරාය අධිකාරිය ලෙස සම්මාන දිනා ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමත් වීමද විශේෂ කරුණක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.